යාළුවනේ ඔයාල හැමෝටම අයිබෝවන්. ඉතින් මම අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක Adobe Photoshop පාඩම්මාලාවක් නන් නෙවෙයි. මේ මම ඔයාලට චිත්‍ර අඳින්න කියලා දෙන වීඩියෝ එකක්. ඉතින් චිත්‍ර අඳින්න කියලා දෙනවා කිව්වහම මෙතන මම අද කියලා දෙන්නේ මූලික කාරණා ටික. ඒ කියන්නේ රේඛා අඳින හැටි, මොස්තර අඳින හැටි. ඉතින් මේ මොස්තර රේඛා අඳින්න පුළුවන් වුණාම තමයි අපිට පුළුවන් වෙන්නේ තවත් හොඳ නිර්මාණ අඳින්න. ඒ කියන්නේ මානව රූප හරි සත්ව රූප හරි වෙන පසුබිම් චිත්‍ර හෝ වෙන ඕනෑම දෙයක් අඳින්න මේ රට අපි ඇඳලා හුරු වෙන්න ඕන. මම නැත්තම් මේ ලයින් ආර්ට් කියන එක ඇත්තට මේක ලයින් මේ රටා කිව්වොත් හරි. ඉතින් මේ රටා අපි නිතර අඳින්න ඕන. ඒකෙන් සිද්ධ වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාගේ අත හුරු වෙන එක. අනිත් දේ තමයි ඔයාගේ මනස. ඔයාගේ මනස මේ රටාවට හුරු වෙනවා. බය නැති වෙනවා. චිත්‍ර අඳින්නත් බයක් තියෙනවනේ. ඒ කියන්නේ චිත්‍ර වරදී මට මේක අඳින්න පුළුවන් වෙයිද, වරදීද, හිතනින්න රූපේ මතු කරගන්න පුළුවන් වෙයිද. ඉතින් මේ වගේ ප්‍රශ්න හැම එකටම විසඳුමක් තමයි මේ ලයින්ස් අඳින එක. ලයින්ස් අඳිද්දී ඔයාගේ මනසට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. චිත්‍ර වරදී කියලා බයක් එන්නේ නැහැ. ඉතින් බය නැති කරගෙන අඳින්න පුළුවන්. ඉතින් මම A4 එකක් අරගෙන තිනවා. මේ A4 එක හතරට බෙදාගෙන ඒක A4 එකේ රටා වර්ග හතරක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දැන් මම මෙතන ඔයාලට පේන ඉරි අඳිනවා, ලයින්ස් අඳිනවා හරහට. ඉතින් ඒවා කැත වුණාට කමන්නේ නැහැ. කැත විවි කැත වුණාට කමන්නේ නැහැ. අඳින්න. ඉරි අතර තවත් ඉරක් අඳිමින්, ඒ කියන්නේ මුලින්ම මැදින් ඉරක් අඳින්න. ඊට පස්සේ බෙදාගෙන දෙපැත්ත ඉරි දෙක. ඊට පස්සේ ආයෙත් ඒ දෙක අතර තව ඉරක් අඳින්න. ඒ වගේ රටා නිතරම අඳින්න. අඳින්න අඳින්න ඔයාට මේ රටා වලට ඔයාගේ මනස හුරු වෙනවා. එතකොට ඔයාගේ මනස මේවා අල්ල ගන්නවා. ඉතින් පසු කාලීනව මේ රටත් ඔයාට නිර්මාණ වලට දායක කරගන්න පුළුවන්. දැන් මම මේ කරන්නේ ඔයාගේ අත හුරු කරන එකයි මනස හුරු කරන එකයි. ඉතින් ඊට පස්සේ තව වීඩියෝ ගණනාවක් මේ විදිහට එන්න ඉඩ තියෙනවා. ඊටත් පස්සේ ඊළඟ පියවරට තමයි යන්න වෙන්නේ. ඒ නිසා මේ අත හුරු කර ගැනීම ඉතාම වැදගත්. නැත්නම් අපි කොච්චර චිත්‍ර ඇඳත් අපිට එපා වෙනවා. එහෙම නැත්නම් අපිට ඒක ඇඳ ගන්න බැහැ. ඉතින් මේවත් එක්ක අපි හුරු වුණාම අනිත් දේවල් අපිට ඇඳ ගන්න ඉතාමත් ලේසි. හිතන්නකො ගෙයක් අඳින්න තියෙනවා, මිනිස්සෙක් අඳින්න තියෙනවා. මේ හැම එකටම මේ රට මේ ලයින්ස් අඳින එක ඉතාම වැදගත්. වේගෙන් අඳින්න පුරුදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ චිත්‍ර අඳින්න හුරු වෙනකොට චිත්‍රපතක් ළඟ තියාගන්න. HB පෙන්සල් පාවිච්චි කරන්න එපා, 2B පෙන්සලක් පාවිච්චි කරන්න. හිතේ හැටියට අඳින්න. චිත්‍රපත පිටු ඉවර වෙනකම් වගේ ඔයාගේ ඔළුවේ තියෙන රටා එකට දදා අඳින්න. එතකොට ඔයා මිදුලක් තියෙනවා කියලා හිතනකොට ඔය මිදුලේ ඔයාට අඳින්න පුළුවන් විශාල කෝටුවක් වගේ භාවිතා කරලා බිත්ති කඟුරු වලින් හරි අඳින්න පුළුවන්. අතට අවෙන්නේ මොකද? හැම එකෙම මේ රටා ටික අඳින්න. වැල්ලෙන් අඳින්න, ඇඟිල්ලෙන් අඳින්න. එතකොට ඔයාගේ මනසට මේවා හුරු වෙනවා. මනසයි ඔයාගේ අතයි හුරු වුණාම මේ රටා අඳින්න ඉක්මනට පුළුවන් වුණා. ඒ වගේම තමයි මම ඊළඟ පාඩම් මාලා ඔයාලට දෙනකොට අඳින්න කියලා දෙනකොට ඔයාට ඒ ටික අඳින්න ඉක්මනින්ම ඇඳගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ ඔයා දැන් අපි මැදදින් ඔයාට කියනවා, මම කියනවා මෙහෙම මානව රූපයක් අඳින්න මෙන්න මෙහෙමයි කියලා කිව්වහම ඔයා මේ රට හුරු වෙලා තිබුණ නැත්තම් ඔයා අඳින ලයින්ස් එලවෙනවා, වෙවුලනවා. ඔයාට සම්පූර්ණ ශරීරයේ තියෙන සමබරතාවය අඳවා ගන්න බෑ. එක්ක ඔළුව ලොකුයි, අකුල් පුංචි. ඒ වගේ
ප්‍රශ්න වලට මූණ දෙන්න පුළුවන්. ඉතින් දැන් මේ රට අඳිනකොට ඔයා දැන් මේ ඉරි දෙකක් අඳිනවනේ. ඉරි කීප ඉරි වලින් තමයි මේක අඳින්නේ. එතකොට ඒක සමාන්තරව තියාගන්න බලන්න. දැන් හරහට ඉරි ටිකක් ඇඳගෙන යනවා කියන්නේ ඔයා දැන් මුලින් අඳින ටික වේවුලනවා, වැරදෙනවා. ඉරි දෙක අතර සමානකම නැහැ. එතකොට ඔයා මේක ඇඳලා ඇඳලා හුරු වුණාම ඔයාට එකපාර ඉරි ටිකක් අඳින්න පුළුවන්. වේගවත් සමාන ඉරි කීපය. ඒ ඉරි අතර සමානකම් එකයි. ඒව හරියට ඇඳලා හුරු වුණාට පස්සේ ඔයාට ඊළඟට අඳින්න තියෙන චිත්‍ර හොඳට අඳින්න පුළුවන් කාලේනකොට ඔයා හොඳම ඔයාට හොඳට දක්ෂ විදිහට අඳින්න පුළුවන්කම ලැබෙනවා. අනිත් කාරණය තමයි මේ අද මනසට මේ විදිහට ඇඳගෙන හුරු වෙලා ගිය පියවරෙන් පියවරට අපිට ඊළඟ පියවරවල් වලට යන්න පුළුවන්. ඒ නිසා මේ අභ්‍යාසය ටික දිගටම කරන්න, හැමදාසම අඳින්න. තවත් කාරණයක් එතකොට මම කියන්නම්. දැන් අපි මොනවා හරි වෙනත් දෙයක් අපේ ජීවිතේ අපිට ලැබෙන දේවල් තියෙනවා නේ, කියන්නේ අපි රස්සාව කරන්න වෙන මොකක් හරි වෙන්න පුළුවන්. එතකොට ආසයි චිත්‍ර අඳින්න. නමුත් චිත්‍ර අඳින වෙලාවක් යොදා ගන්න බෑ. අපි එක දිගටම වෙන වැඩක් නිරත වෙලා ඉන්නවා. අන්න ඒකටත් මේක බොහොම හොඳ අභ්‍යාසයක්. ඔයා උංචි විවේකයක් තිබුණොත් මේ වගේ දෙයක් අඳින්න පුළුවන් ඔයාට. අනිත්‍ය තමයි අපි දැන් අර තවත් වැඩකින් තවත් වැඩකට වෙනස් වෙන ගිහම මනසට අමාරුයි. ඔයා හිතන්න ඔයා ලස්සන චිත්‍රයක් අඳින්න හිතාගෙන ඉන්නවා. හැබැයි ඔයා වෙන වැඩක් කරලා ඒ චිත්‍රය අඳින්න ගිහම අඳින්න අමාරුයි. ඒ මොකද ඔයා හිටපු පරිසරයත් එක්ක මේ අනිත් තැනට මාරු වෙන්න අමාරුයි. අන්න එතකොට ඒ හිඩස පුරවා ගන්න මේ වගේ නිර්මාණ කරන්න ඕන පුංචි පුංචි දේවල්. එතකොට ඔයා නොදැනීම මේ රටාවන් ඇඳ ඇඳ ඇද්දී අර හිටපු මුල් කලබලකාරී පරිසරයෙන් මිදිලා ඒ සංසුන් පරිසරයකට එන්න පාලමක් වෙනවා මේ රටා අඳින එක. තවත් දෙයක් මම එතකොට ඔයාට කියන්නම්. දැන් මේ මට්ටමේ ඉන්නවා කියමුකෝ, ඔයාට අඳින්න බෑ චිත්‍ර රූපයක් අඳින්න බෑ. නමුත් මේ ලස්සන රූප අඳින්න බෑ. ඕන කෙනෙකුට මනුස්ස රූපයක් කියලා මොකක් හරි දෙයක් අඳින්න පුළුවන්. අන්නේ මොකක් හරි දෙයක් අඳින්න පුළුවන් මට්ටමේ ඉන්නවා කියලා හිතන්න. එහෙම ඉන්නකොට ඔයා හිතන්නක ඒ රූපේ ගවමක් ඇඳගත්ත ගෑන ළමෙක් ඉන්නේ. ලස්සන රූපේ ඇඳලා නැහැ. හැබැයි එහෙම ඇඳලා මෙන්න මේ රට හුරු වෙලා තියෙනවා. මේ රටාවලින් පාට කරොත්, මේ රටාවලින් විචිත්‍රේ හැඩ කරොත්, ඒක වෙනම ලස්සනක් සහිත චිත්‍රයක් වෙනවා. ඒ කියන්නේ මේ අර පියවරෙන් පියවරට ඉගෙනගෙන ඉදිරියට යද්දී මගදීන් අපි මේක නැවැත්වුවත් ඉගෙනගත්ත භාගෙ හරි තියෙනවා. මැදින් මැද තනින් තන ඉගෙන ගන්නවට වඩා. ඒ නිසා අපි මම කියලා දෙන්නම් ඔයාලට, අපි ඉදිරියට යමු. ඉතින් පඩම් මලව හරියට මේ වීඩියෝ හරියට බැලුවොත්, එකින් එක මා දෙන වීඩියෝ ටික හරියට බලලා ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් හොඳ නිර්මාණ ශිල්පියෙක් වෙන්න. ඉතින් පාඩම් ටික දිගටම කරන්න, අඳින්න අභ්‍යාස කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලගේ අදහස් මට එවන්න, යාළුවන්ට ෂෙයා කරන්න. මම තව වීඩියෝ එකකින් එන යාළුවනේ ආයෙමත් මුණ ගැහෙන්න. ඔයාල හැමෝටම සුබ දවසක්.
Thank you.